මේ වගේ අලුත්ම වීඩියෝ බලන්න වීඩියෝ එකට පහලින් තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබන්න, ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන බෙල් බටන් එකක් ඔබන්න. අක්ක මගෙත් එක්ක නිකන් මහා රාග හිනාවක් දාලා මම හිටපු රූම් එකේ තිබුණ බාත්රූම් එකට ගිහින් දොර වහගත්තා. මම හෙමීට පුටුවෙන් නැගිටලා දොරේ පහළ දොරේ නැවිලා බැලුවා. මේක චූ කර කර එක අතකින් හුත්ත අත ගානවා. මේකත් දැකලා මටත් දැන් ඉන්නම බෑ. මේක චූ කරලා හෑන්ඩ් බිඩට් එක අරගෙන හුත්ත හොදලා නැගිටිනකොට මම ඉක්මනටම ගිහින් ආපහු මගේ පුටුවෙන් වාඩි වුණා. මේකේ ෆ්ලෑෂ් කරනවා සද්දෙත් ඇහුණා. දොර අරිනකොටම මට ඒ පැත්ත බැලුණා. මේකේ හරිම රාගික බැල්මක් බලලා ආපහු මගේ ගාවට ඇවිත් කලින් වගේම පොත දිහා බලලා කාමරයෙන් එළියට ගියා. එයා ගිය ගමන් මම මගේ කලිස මුඩියෙන් පය මිරික මිරික හිටියා. ඊට පස්සේ මම නැගිටලා දොරගාවට ගිහින් බැලුවා, කිසිම සද්දයක් නැහැ. ආපහු ඇවිත් පුටුවේ වාඩි වෙලා මගේ පිජාම කලිස මාස්සට අත දාලා පය මිරික මිරික ඉන්නකොට මේකේ එන සද්ද ඇහිලා මම ඉක්මනටම අත අහකට ගත්තා. මම අත එළියට ගන්නවා මේකේ දැක්කා. මේකේ ආවේ හරිම දුහුල් නයිටි ගවුමකුයි හවුස් කෝට් එකක්වත් නැතුව ආවේ. යටට මොනවත් ඇඳලා නැහැ කියලා හොඳට පේනවා. මේකේ තන් දෙක වැහෙනවා වැනෙනවා නිකන් ලොකු ලබු කිරි දෙකක් වගේ. ආපෝ මගේ ගාවට ඇවිත් මම පාඩම් කරන්නේ මොනවද බලනවා වගේ මගේ ඔරහිසට හේත්තු වෙලා මගේ පොත දිහා බලනවා. මට දැන් ඉන්නම බෑ. මේක යටට ඇඳුම් මොනවත් ඇඳලත් නැහැ. මගේ පය 100 ගානට කෙලින් වෙලා පිජාම කලිසමක් නිසා කූඩාරමක් ගහලා වගේ පේනවා. මටත් දැන් ඉන්නම බෑ. මගේ හිතේ දෙගිඩියාවත් එක්ක මේක මගේ ඇඟට තවත් හේතු වෙනවා. මේකිට හොඳට පේනවා මගේ කලිසම පිම්බිලා තියෙන එක. මේක එක පාරටම ටිකක් කෙලින් වෙලා මගේ උරහිසට අත තිබ්බා. මටත් එක පාරටම මේක දිහා බැලුණා. මේක මාත් එක්ක හිනා වුණා. මමත් හිනා වෙලා පොත දිහා බලාගත්තා. ඊට පස්සේ මේක මගේ උරහිසෙන් අල්ලලා මාව නැගිට්ටුවා. පය කෙලින් වෙලා කලිසමත් කඩාගෙන එන්න වගේ පිම්බිලා තියෙනවා. මේක එක පාරටම මොකද්ද මේ කියලා මගේ කලිසමට උඩින් පය ඇල්ලුවා. මම මොකුත් නොකර නොකිය ඒක දිහා බලලා හිනා වෙලා මූණ පහත් කරගත්තා. පස්සේ කලිසමාස්යෙන් අත දාලා මගේ පය අතින් අල්ලගෙන ඉස්සරහටයි පස්සටයි හොලවන්න ගත්තා. මට කියවුණා. පස්සේ මේක එහෙම කරන ගමන් මාව තදින් බදාගෙන මාව පිස්සුවෙන් වගේ ඉඹින්න ගත්තා. මටත් ඔහේ හොඳට ඉඳගෙන හිටියා මටත් ඕන වෙලා නිසා. මටත් හොඳ චාන්ස් එක. මේකේ මම පිස්සෙන් වගේ ඉමින ගමන් මගේ තොලත් උරනවා. ඊට පස්සේ මේකේ මට කියනවා, අනේ පැටියෝ මේක කාටවත්ම කියන්න නම් එපා වස්තුවේ කියලා. මම කිව්වා කාටවත්ම කියන්නේ නැහැ ශානියක්කේ කියලා. දුමින්දයිය හැමදාම ගෙදර නැති එක එයාට හරි අමාරුයි කියනවා. මේක කොච්චර විශ්වාස වුණත් කාටවත් කියන්නේ නැහැ කියලා මම පොරොන්දු වුණා. මේක කියනවා, පැටියෝ මට දැන් ඇඟ පොඩ්ඩක් හොද ගන්න ඕන කියලා මගේ රූම් එකේ තිබුණ බාත්රූම් එකට ගිහින් දොර වහගන්නේ නැතුව මට පේන නයිටි ගවුම ගලවලා මට නයිටි අතට දුන්නා. දොර ගාවට ඇවිත් බලන් ඉන්න කියලා. මේක ඇඟ හොදගෙන හෙළුවෙන්ම ඇවිත් මගේ තුවායෙන් ඇඟ පිහෙදගෙන මාවත් ඇදගෙන හෙළුවෙන්ම ශානියක්කගේ රූම් එකට ගියා. ඊට පස්සේ මේක ආපහු මාව බදාගෙන තොල දෙක මාරුවෙන් මාරුවට උරන්න ගත්තා. එතනින් එහාට මමත් පිළිමයක් වගේ ඉන්නේ නැතුව මමත් අත් දෙකෙන් මේකව බදාගත්තා. ඔහොම තොල දාන ගමන් මේකෙ මගේ කලිස මාස්සට අත දාලා මගේ පය මිරික මිරික ඉඳලා මට කිව්ව ඇඳුම් ගලවන්න කියලා. දැන් අපි දෙන්නම හෙළුවෙන්. දැන් එතනින් එහාට මම මේකව බදාගෙන තොලක් දැම්මා. හොඳට නිල් බලලා තියෙන නිසා ඒ වගේ තියෙන සෙල්ලම් සේරම දාන්න ඕනේ කියලා හිතාගත්ත මේකිට. මේකේ නැවතිලා දන ගහගෙන මගේ පය උරන්න ගත්ත මට තේරුණා මේකේ පය උරන්න හොඳට පුරුදු කාර්යයක් කියලා. මාව නිකන් පාවෙනවා වගේ. මම ශානියක්කව නැගිටවලා ඇඳට එක්ක ගිහින් ඒකව හාන්සි කරලා කකුල් දෙක පළල් කරලා මේකගේ හුත්තට දිව දාන්න ගත්තා. මේකේ හුත්ත නියමට පිරිසිදුවට තියාගෙන ඉන්නවා. එක මයිල් මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ ඉක්මනට බලන්න. වීඩියෝ එකට පහලින් තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබා ඉක්මනින් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන බෙල් බටන් එකත් එකපාරක් ක්ලික් කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපුවම ඔයාලට බලා ගන්න පුළුවන්.